පසුගිය කාලේ වරාය විකුණලා දානකොට උඩ පැනලා ඇමතිවරු ටික ඡන්දෙ දුන්නා. මේක විකිණීමේ කාටද පාඩු උනේ? මේ රටට, මේ ජාතියට, ඔබට. ගුවන් තොටුපළ විකුණන්න ලෑස්ති වුණා. ගිවිසුම් උත්සාහ කරන්න ගියා. මම මේ පාර ගිහිපු වෙලාවක කිව්වා මේක මගේ ගම ජන අගමැතිතුමනි. ඉතින් මේ ගමේ තියෙන මේක නම් ඔබතුමාලට දෙන්න බෑ. ඉන්දා ඒක මට තියන්න කියලා. මේ මූඩි අගමැතිවරයා උන් පැහැදිලි වුණා නෑ අපි ඒකට අත ගහන්නේ. රටක් එක ගිවිසුම් ගැහුවම තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක ගිවිසුම් වෙනස් කරන්න බෑ. එයාලා බෑ කිව්වොත් අපි ඒ ගිවිසුමත් එක්ක යන්න වෙනවා. එහෙම නැත්නම් රටක් එක හැප්පෙන්න වෙනවා. MCC මේක ආවා. දැන් අපි ඒකට කොමිසමක් දාලා වාර්තාවක් අරගෙන මෙන්න මේ කාරණා නිසා මේකට බෑ කියන පදනමක් අදා ගන්න පියවර අරගෙන තියෙනවා. අපි උද්‍යවසන් කරලා උතුරේ අපි දකුණ වගේම සංවර්ධනය කරා. ඔවුන් ඡන්ද දෙනවද නැද්ද කියලා අපි බැලුවේ නැහැ. මොකද අපිට ඕන තමයි තිබුණා උතුරත් දකුණත් නැගිනිහිරත් බටහිරත් මේ සියල්ලම එක වගේ සමානව සංවර්ධනය ඇති කරන්න. උතුරේ ඡන්ද දුන්නේ නැහැ. නැගිනිහිර ඡන්ද දුන්නේ නැහැ අපි. ඒ දෙක ඇරුණාම ඉතුරු රට ප්‍රදේශ වලින් තමයි ඡන්දේ දීලා පෙන්නුවේ නැහැ. මේ විදිහටත් ඡන්දේ දිනන්න පුළුවන්. මොකද අපි ඒක නිසා උතුර අතාරින්නේ නැහැ. නැගිනිහිර අතාරින්නේ නැහැ. අපි මේ පළාත් සංවර්ධනය කරමින් ජනතාව දිනා ගැනීමේ වැඩපිළිවෙලකට යනවා. අපි වරායන් හැදුවා. අපි දීවර වරායන් මෙතන හදනකොට උඩාවැල්ලේ හම්බන්තොට ගිහිල්ලා වාණිජ වරායක් හැදුවා. ගුවන්තොට පොලක් හැදුවා. හම්බන්තොට වරාය විකුණලා දැම්මා. මේ ආණ්ඩුව ඇවිල්ලා. ඒ විකුණපු සල්ලි වලට මොකක්ද උනේ කියලා තාම දන්නේ නැහැ. මොකද ඒ කාපහු ගෙවලා නැහැ. තමක් විකුණනා නම් ඒ සල්ලි වලින් ණය බේරන්න එපා. බේරලා ඒක අවසන්යක් කරන්න ඕනේ. නමුත් මේ සල්ලි වලට මොකද්ද උනේ කියන එක තාම දන්නේ නැහැ. ගුවන්තොට පොල විකුණන්න හැදුවා පනතේ ප්‍රශ්නයක් තියෙන හින්දා ඒක කරගන්න බැරුණා. මම පසුගිය කතාවේ ඉන්දියාවට ගිය වෙලාවේ ඉන්දියානු අගමැතිවරයා බොහොම පැහැදිලිව වගේ හිලිමක් කරලා ඒ අය මේක ගන්න එපා කියලා යොමුද කියලා ඒක අපි නතර කරගත්තා. මොකද අපේ දීපල අද අපි හෙට අපි ඉපදෙන්න ඉන්න දරුවා පිටට දෙන්න පුළුවන් ගමන් නැහැ මේ වත්කම්. එමනම් මේක ජාතියට අයිති වත්කම්. දුලිය අපි 100%ක් දීලා තියෙනවා. මොන්නම් 99.9%ක් දීලා තියෙනවා. අපිට දැන් ඕන වතුර ටික බොන වතුර මේක තියෙන 40%, 45%. දැන් අපිට ඕන මේ පිරිසුදු ජලය ලබා දීම වැඩපිළිවෙල ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙනියලා මේ රටේ හැම පුරවැසියෙකුටම හොඳ වතුර ටිකක් ලබා දෙන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න සූදානම් කරයි. අද තරුණ තරුණියන්ගේ රැකියාව තමයි ප්‍රධාන ප්‍රශ්නේ. දැනකට ඉල්ලොත් කියන්නේ රස්සාව දෙන්න. ඒක ඉදරමයි අපි කර්මාන්ත පුරයක් හදන්නේ. දැන් හම්බන්තොට ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් වලට දෙන්න අක්කර 450ක් අපේ ඉන්නවා. ඒක වෙන් කරලා තියෙනවා හම්බන්තොට ඉස්පිරිතාලිකාවෙන් අල්ලලා සෞඛ්‍ය කටයුතු සඳහා ඒ ෆැක්ටරිස් ටික දාන්න අපි වෙන් කරගෙන තියෙනවා. කර්මාන්ත ටයර් කර්මාන්ත ශාලාව දාන්න දැන් හම්බන්තොට බලාපොරොත්තු වෙනවා. ඒකට 135ක් රබර් ලබා දිය යුත්තේ අපි. ඒවත් එක්ක මේ අලුත් සංවර්ධනයක් අපි බලාපොරොත්තු වෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ.